අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත නව රජයේ අතුරු සම්මත ගිණුම අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවක් නම් කරයි මාතලේ නගරාධිපති දූරයෙන් ඉවතට සේවකීන් සහ මන්ත්‍රීවරුන් සතුට පළ කරමින් රතිඥා දල්වයි අදත් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත නවරජයේ ඉදිරි මාස 4 සඳහා වන රුපියල් බිලියන 1747.68ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විධි විධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන්ගේ තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු නිමල් සිරිපාසිල්ලා මැතිතුමා, ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු ඩල සලාපේරොම් මැතිතුමා, ගරු විමල් වීරවංශ මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා ගරු මහින්ද සමරසිංහ මැතිතුමා ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ගරු රවුෆ් හකීම් මැතිතුමා ගරු අනුර දිසානායක මැතිතුමා ගරු ඩිලාන් මෙරේරා මැතිතුමා ගරු රිෂාඩ් බදූදීන් මැතිතුමා ගරු ආර්.එම්. රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ගරු මනෝ ගණේෂන් මැතිතුමා ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා සහ ගරු අලි සබ්රි රහීම් මැතිතුමා අද දින ප්‍රධාන වැඩ කටයුතු 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5% 6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙන 2% දක්වා අඩු වෙලා තිබුණා. මෙගොව් බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණා අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂයේ වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වෙදන් දරන්න රුපියල් බිලියන 1900ක් වෙත් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ක ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තු 2020 වර්ෂයේ සඳහා විසර්ජන පරම්පරාවකින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකීන්ගේ පරිණඩි සඳහා රුපියල් බිලියන 520ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධාරණ ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ වැයවැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. පසුගිය කාලය තුළ මුළු ණය කලමින් හරි අඩක් විදේශීය ණය වලින් සමන්විත වුණා. රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය හෝ ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප්‍රතිපත් තුලින් රජයේ වැය බර අවම කරලා ආර්ථිකය වර්ධනය වෙන අපිට සලස්වන්න පුළුවන්. අපි දීපු පොරොන්දු ඉටු කරන රජා සැකියා ලක්ෂය 1,60,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුල දෙන්න පටන් ගත්තා. අපි මේ රජය බාර ගන්නකොට අල්පෙන තී සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. සියඹලා විතරක් නෙවෙයි දේශීය ගොවියාට හානි කරල ලෙස ගම්මිරිස් කහපවා ආනයන කර කළා. සරුංගල ගෙන්නුවා, වෙසක් කූඩුත් ගෙන්නුවා. මේ තුළින් දේශීය කර්මාන්ත කරුවා ධෛර්යාත්මක වන අතර නව නිෂ්පාදිත වෙළඳ පොළට ගෙන ඒමට මැලි වෙලා තියෙනවා. අපේ විදේශ සංචිත ඇත්ත වශයෙන් භාවිතා කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීම සඳහා. මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස
උච්චාවචනීය වෙනවා මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමාණක් සීමා කරලා තියෙනවා මේ ප්‍රතිපද අද අපිට පේනවා මේ තුලින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා මේ වගේ අවසාන ප්‍රතිඵලවල ලබන්නේ කවුද මේ දේශීය ව්‍යවසායකයා අපේ පාරිභෝගිකයා ඇත්තම අපේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය පණ ගන්නන්න ඒකට ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උර දෙන්නේ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් කෞභාග්‍ය දැක්ම සංකල්ප සහ යථාර්ථයක් කිරීමට මේ රජය හා එක්වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා මෙතර අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ පිළිබඳ විවාදය ආරම්භ වුණා. අදින් ආරම්භ වූ විවාදය හෙට දින දක්වා පැවැත්වෙන අතර හෙට පසුර්වේ ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් හෝ ඡන්ද විමසීමකින් නොපවත්වා අතුරු සම්මත ගිනුම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. නිශ්චිත අයවැය ලේඛනයක් නොමැතිව ගෙවි ගිය වර්ෂයක් හැටියට මේ වර්ෂයේ ඉතිහාසයට එකතු වෙන. උතර ගැටලුව තියෙන්නේ අප්‍රේල් 30න් පටන් අරගෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා වූ වියදම් රජය මේ පාර්ලිමේන්තුවට නොදන්වා මේ ආණ්ඩුව කොහොමද සිදු කරගෙන ගියේ කියන ගැටලුව පැන නැගිලා. වෝටන් account එකක් අතුරු සම්මත ගිණුමක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුව මිසක් මුදල් ලේකම්තුමාවත් අධිකරු යාධිපතිතුමාවත් නෙවෙයි. විශේෂයෙන්ම මේ වසරේ රාජ්‍ය ආදායම කෙසේද සකස් වී තිබෙන්නේ? රාජ්‍ය ආදායමේ විවිධ වැය ශීර්ෂ යටතේ බදු, චක්‍රබදු, ඍජුබදු සහ වෙනත් ආකාරයට ඒ ආදායම් රජයට ගලාවේ කෙසේද යන්න පිළිබඳව රජයේ වියදම් පිළිබඳවත් ප්‍රාග්ධන වියදම් සහ අනිකුත් කාරණා පිළිබඳවත් සවිස්තර වාර්තාවක් එතුමා මේ විවාදය අවසන් වීමට පෙර මේ සභාවට සවිස්තරව ලබා දෙයි කියලා අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. මොකද මේ විවස්ථාවෙන් මේ බලය ලබා දී තිබෙන්නේ ජනාධිපතිතුමාටවත් මුදල් ලේකම්තුමාටවත් නෙවෙයි මේ පාර්ලිමේන්තුවට නිසා. දෙසැම්බර් පළවෙනිදා සිදු කරන ලද අමනෝඤ්ඤ ඒ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය මූල්‍ය අර්බුදයකට ලක් වෙලා. ඒ රාජ්‍ය මූල්‍ය අර්බුදය කොවිඩ් එක නිසා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි, රජයේ බදු ප්‍රතිපත්තිය නිසා ඇති කරගත්ත දෙයක්. 2006 සිට 2014 දක්වා කාලය තුලදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය ගරු කතානායකතුමා සාමාන්‍යයක් හැටියට 6.4 ක අගයක් තිබුණා. ඒ වුණාට ඊළඟ අවුරුදු 5 තුලදී යහපාලන යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. පමණක් නෙමෙයි 2019 වසරේදී ඒ ආර්ථික වර්ධන වේගය 2.3කට අපේ රටේ ආර්ථිකය විවෘත කිරුවට පස්සේ එක අවුරුද්දක් ඇරෙන්නට අනිකුත් සෑම අවුරුද්දෙලින්ම අඩුම අගයකට තමයි ගිය අවුරුද්දේ පත්‍රා තිබුණේ. ණය බර ගැන කතා කිරු. මමත් මහා බැංකුවේ හිටපු අධිපතිවරයෙක්. අවුරුදු 9ක කාලයක් තුළ 2005 අග වෙනකොට අපේ රටේ ණය බරතාවයේ තිබුණේ දළ දේශ නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක් හැටියට තිබුණේ. මහා බැංකුවේ වාර්තාවලින් ඒක පෙනී යනවා. 2014 අග වෙනකොට ඒ ණය බරතාවය 72% දක්වා අඩු කරලා තිබුණා. ඒකට පසුගිය අවුරුදු 5 තුළදී කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් අපි දැක්ක ණය බරතාවය වැඩි වෙනවා. අපේ රටේ ණය බරතාවය මේ රුපියල් අගයේ අව ප්‍රමාණය වීම නිසා පමණක් රුපියල් බිලියන 1772කින් වැඩි වුණා. ආදායම රටේ දලදේශීය නිෂ්පාදනයේ අපි රට බාර ගන්නකොට 10%කට විතර තිබුණේ. ඒක 13.5ට ක්‍රමක්‍රමයෙන් අපි වැඩි කළා. අපේ ඒක පුද්ගල ආදායම මට්ටමෙන් ඒක 100ට 18ක් 19ක් 20ක් වෙන්න ඕනේ. නමුත් අපි හෙමින් 13.5කට ඒකට වැඩි කළා. අද මම විශ්වාස කරනවා ඒක 108ට 9ට බැහැලා ඇති කියලා. මේවා ඉතින් දකින්න නැතුවත් බැහැනේ. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, චමල් රාජපක්ෂ මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමාට ඒ අයට විතරක් ඒ මුළු මුදලෙන් 138ක් විතර වෙන් කරලා තියෙනවා. අපේ සමග ජන බලවේගයේ චින්තනය ඇවිල්ලා අපේ පෞල් දේශපාලනයට අපි නැහැ. අපි විශ්වාස කරමු හැමෝම එක හා සමානයි, හැමෝටම එක හා සමාන, එක හා සමානව සැලකන්නට ඕනේ. අපේ අවුරුදු 5 තුලදී මේ ණය සීමාව වැඩි වුණා කියලා කිව්වා. ඔව් වැඩි වුණා ණය සීමාව. ණය ගෙවන්න තමයි වැඩියෙන් ණය ගත්තේ. අපි ණය ගත්තේ වැඩ කරන්න ගත්තේ. නමුත් මේ වසර ඉවර වෙනකොට අපි අවුරුදු 5 තුල ගත්ත ණය සීමාව ඒක ට්‍රිලියන 5ක් වෙනවා නම් මේ වසර තුලදී ඒක ට්‍රිලියන 2.25ක් අතර වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි අවුරුදු 5කින් ගත්ත එක සමහරවිට 50කින් විතර එක වසරක් තුල වැඩි වෙන්නට පුළුවන්. අපේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා රජය ගෙනියන වැඩපිළිවෙලේදී ඉදිරි මාස 4 රජයේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මේ යෝජනා මාලාව එවැගේ මේ වියදම් වගේම ඉදිරි වැඩපිළිවෙල ඉතාමත් වැදගත් වෙනවා. මේ වැඩපිළිවෙලේදී මූලික වශයෙන් මේ සඳහන් වන උජ්ජල පඩිනට් එවැගේම විශ්‍රාම වැටු
मे अंश सदापे अवधान योम कि प्रधान वशेन्म मगे इदिरिपत्कर अदहस्तुल मम प्रमुख तमाय मेरटे अदतिबेन राज्य सेवावे कार्यक्षमतावे वेडिकिरीम पिलिबंदव श्रम बलकायक वगेम विद्वतुन विदियट राज्य सेवे सिटिन मे प्रबल संवर्धन बलकाय मेव पिरिसगे अपि अदसिबेन प्रधान वशेम राज्य सेवे कार्यक्षम वाय सामान्य वार्तानुव 30ක වගේ තත්වයක් තමයි තිබෙන්නේ මේ 30ක වගේ තිබෙන තත්වය අපි කොහොමද 50කටවත් ගෙනියන්නේ මේ සඳහා අපි රජයක් විදිහට අපි සෑම කෙනෙක්ම අමාත්‍යාංශ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ලම ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරයේ මහතා හට එම දූරිය දැරීම తాවකාලිකව අත්හිට වීමට මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ මහතා කටයුතු කර තිබෙනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරයේ මහතා හට එම දූරිය දැරීම తాවකාලිකව අත්හිට වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් වූ ගමගේ මහතා කටයුතු කර තිබෙනවා ඒ අනුව මාස 3ක කාලයක් නගරාධිපතිවරයා తాවකාලිකව සිය තනතුරින් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277 ඇලීරක් 1 වගන්තිය සඳහන් වැරදි මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිදු කර ඇද්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන තිබෙනවා ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වේරවර්ධන මහත්මිය පත් කර තිබෙනවා මේට අමතරව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්තනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා මෙතර මාතලේ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සේවකීන් පිරිසක් මාතලේ නගරාධිපතිවරයා සිය දූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස රතඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළා මාතලේ මහනගර සභාවේ නගරාධිපතිතුමා ජනතා පරමාධිපත්‍ය ප්‍රයෝජනට අරගෙන එතුමා දුරා කාලය ආරම්භ කරපු දවසේ සිට මේ දක්වා විශාල ඔරකම වංචාව දූෂණය දිගින් දිගටම සිද්ධ කරා එතුමා කවදාරි මේක ඇදෙයි කියලා බැලුවා අපි නමුත් එතුමා ඇදෙන පාටක් අපිට පෙනුණා ඊට පස්සේ අපි හිටපු ආණ්ඩුකාරවරුන්ට මේ සම්බන්ධව අපි පැමිණිලි කරා ඒ වගේම වර්තමාන ආණ්ඩුකාරතුමාටත් පැමිණිලි කරා ඉටපු ආණ්ඩුකාරවරුන් යාපාලන ආණ්ඩුව තුල ඒක යටගාගෙන එතුමාටම කඩේ ගියා ඒ ඉටපු ආණ්ඩුකාරවරු. නමුත් වර්තමාන ආණ්ඩුකාරතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්ප අනුව ඔරකමට දූෂණයට විරුද්ධ මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙතුමා මේ පිළිබඳව පරීක්ෂණය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුකාරතුමාට අපි ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. නගරාධිතුමා තවදුරටත් මේ තනතුරු දැරුවොත් අපිට වයිකීම කියන්න පුළුවන් මේ නගර සභාවේ මේ මාතලේ මහනගර සභාවේ සභාවට වරිපණ ගෙවන ජනතාවගේ වගේම වෙළඳුන්ගේ මේ බදු මුදල් විශාල අගතියක් හානියක් වංචාවක් දූෂණයක් සිද්ධ වෙන්න බොහෝ ඉඩකඩ ඉදිරියට පවතිනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. आर्थिक पुनर्जीवनीय सदहा सरल विनिविधावेन युतु कार्यक्षम बदुक्रमया खदुन्वादीम सदहा पनत हतरक संशोधने किरेमट अवश्य केटुंपत इदरिपत कर एय गैसन मगिन इदरिपत किरेमट अमात्य मांडल अनुमेति अतिबव सम कैबिनेट प्रकाशक अमात्य उदयगम पिल महता प्रकाशकला 2019 නොවැම්බර් 27 වෙනිදා අමාත්‍ය මණ්ඩලය ඉතා වැදගත් තීන්දුවක් ගන්නවා ආර්ථික පුනර්ජීවනයේ සඳහා අත්‍යවශ්‍ය කාරණයක් විදිහට සරල විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් ශ්‍රී ලංකාව හඳුන්වා දිය යුතුයි කියලා. මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ක්‍රියාත්මක වෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් 2009 අංක 9 දරන ජාතික ගොඩනැගීමේ බදු පනත 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා ඒ වගේම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතත්
දෙදාස්තේකේ අංක 14 දරන එකතු කළ අගේ මත බදුපනතත් සංශෝධනයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා මුල් තීන්දුව ගද්දී ආර්ථිකය සවිමත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් මරමුණුනේ නමුත් ඊට පස්සේ ඇති වුණු COVID-19 වසංගත තත්ත්වයත් එක්ක කී කාරණාද සලකලා බලලා සරල විනිවේම වගේම ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර යලි නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකාරයේ බදු ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතු පොලිසිය විසින් දිවිනපුර ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් වලදී සංවිධානාත්මක අපරාධික නායකයෙකු වූ පොඩිලැසි නැමැත්තාගේ සමීපතමේ කුමෙන්ම අධිකරණවල නඩු 25ක් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර ඇති තවත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු අතරංගුවට ගෙන තිබෙනවා තංගල්ල කොට්ටසුබර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාට ලද තොරතුරක් මත වීරකැටිය පොලිස් වසමේ හින්බුන්න ප්‍රදේශයේ තංගල්ල කොට්ටස අපරාධ විමර්ශනංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී T56 ගිනියවියක් එම පතරම් 30ක් සහිත මැගසීනයක් සහ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 610ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන වීරකැටිය පොලිස් ස්ථානයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 34ක් වන හින්බුන්න හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු වන අතර මොහුට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් අධිකරණවල නඩු 25ක් පමණ විභාග වෙමින් පවතින බවත් වරෙන්තු 11ක් ඇති බවටත් අනාවරණය වී තිබෙනවා මෙතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන පොඩිලැසි නැමැත්තාගේ සමීපතමේකු මිටියගොඩ ගෝණපිනුවල ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර අතරංගුවටගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 45ක් සහ කඩු දෙකක්ද සොයාගෙන තිබෙනවා දුබයි රාජ්‍යයේ සිටින පුත්කලියෙකු සහ දුම්බර බන්ධනාගාරයේ සිටින කාන්තාවක් විසින් මෙහෙ වූ හෙරොයින් ජාවාරමක් වැටලීමට කළුතර අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. සෙදුකල වැටලීමෙන් සැකකරුවන් 3 දෙනෙකු සමග ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24ක් සහ ජංගම දුරකථන 3ක් නිලධාරීන් බහරයටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලද තොරතුරකට අනුව මහියංගනේ සහ රිදීමාලිය අධ්‍යාන පොලිස් ස්ථාන දෙකෙහි නිලධාරීන් එක්ව දොඩම්වත්ත ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කළ නිවසක් වටලා තිබෙනවා. ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 720ක්, ජංගම දුරකථන 14ක්, ජාතික හැඳුරුම්පත් 9ක්, රියදුරු බලපත්‍ර 3ක් සහ මුදලින් රුපියල් 189,500ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අදාළ වැටලීමෙන් එකම පවුලේ මව, පියා, දියණිය සහ බෑණවරුන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලිසියට හැකි වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මුදල් දුරකථන සිම් කාඩ් පත් කිහිපයක් ආයුධ ජංගම දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිට නඩු කටයුත්තක් සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ සැකකරුවෙකු මහේස්ත්‍රාත් අධිකරණ සිර මැදිරියේ සිටින අවස්ථාවේදී එම සැකකරුට හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ පුත්කලයෙකුට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ විසිනුයි මෙම දඬුවම නියම කර ඇත්තේ. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.